විමල්ජනතුමනි. ගරු කතානායකතුමනි, දැන් අද අපි මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නෙවෙයි. මුළු රටේම ඉන්ධන නැතුව මහජනයා ඒ කියන්නේ ස්වයං ඇඳිරි නීතිය දාපු තත්ත්වයක් තියෙන්නේ. IOC පෙට්‍රල් ෂෙඩ් ගාව කිලෝමීටර් ගණන් දිග පෝලිං වාහන පෝලිං ඇති වෙලා තියෙන්නේ. මේ මං හිතනවා මේ මන්ත්‍රීවරු ගොඩකට වුණත් ගමනක් ගියොත් කොහොමද ආයෙන්නේ කියන විදිහේ චකිත් එක බියක ඉන්නේ. ඉතින් මේ අද අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන දවස තමයි. ඒක ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් එහෙම තියෙද්දී මට පේන්නේ නැහැ මේ සභා ගැබේ අගමැතිවරයා ඉන්නවා කියලා. බලශක්ති ඇමතුමා ඉන්නවා කියලා. දැන් මම හිතනවා මේ මේ අපේ මේ කලින් දාපු ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත්වෙන මහජනයාට කවුද මොකද්ද කියන්නේ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා, ඇහැට පේන්නේ නැහැ, මහජනයාට පේන්නේ නැහැ. ඔබතුමා වෙනම යෝජනාවක් ගෙනල්ලා ඒක සමා වෙන්න මට පොඩ්ඩක් ඔබතුමා ඉඩ දෙන්න. ඔබතුමාට ඉන්දන තියෙන හින්දාද දන්නේ නැහැ මට මෙහෙම කියන්නේ. ගරු කතානායකතුමනි, මිනිස්සු පෙළෙන්නේ ඉතාම බරපතල පීඩාවක. අඩු ගානේ මේ මිනිස්සුන්ට හිතට දැනෙන මොකක්ද කියලා මොකක් හරි සහනයක් බලාපොරොත්තුවක්වත් පේරතක මානක නැහැ. දැන් අපි විපක්ෂේ හිටියයි කියලා අපි මේකෙන් කාලකන්ණි සන්තෝෂයක් ලබන්නේ නැහැ. අපි අපිටත් ඒ ඒ මිනිස්සුන්ගේ පීඩාවෙන් ගොඩ එන්න පුළුවන් නම් අපිත් පෞද්ගලික උත්සාහ දරනවා. ඒකට මොකද්ද කරන්න පුළුවන්, කොයි රටත් එක්කද කතා කරන්න පුළුවන් කියලා. අවාසනාවට ගරු කතානායකතුමනි, මේ තියෙන පාලන තන්ත්‍රය ගැන ජාත්‍යන්තර විශ්වාසයක් නැහැ. කවුරු හරි හිතනවා නම් අනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරාම ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා, එතනින් පොට පෑදෙනවා කියලා, එහෙම වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දකින් පෙරදිච්ච ජාතික ලයිස්තුවෙන් ආපු තනි මන්ත්‍රීවරයෙක්. ඉතින් එහෙම කෙනෙක් අගමැති කරයි කියලා ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. කරුණා කරලා දැන්වත් මේක අර්බුදයෙන් අර්බුදයට උස්සන්න වෙන නොදී, මම දන්නේ නැහැ මීට වඩා උස්සන්න වෙනවයි කියන්නේ මොකද්ද කියලා. කරුණා කරලා අපි මේ පක්ෂ ටික එකතු වෙලා සාකච්ඡා කරලා සර්වපාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනා ගන්න වැඩපිළිවෙලකට යන්. ඒක නොකර මේ නිකන් අපි පරණ දාපු ප්‍රශ්න වලට උත්තර දෙදි මොකද්ද මේ කරන්නේ? අපි මේ සෙල්ලමක්ද කරන්නේ? ගිනි කන්දක මේ රට තියෙන්නේ. ගිනි කන්ද උඩ ඉඳගෙන අපි වෙන වෙන ටෙනිස් බෝල ගහනවා මෙතන. ඒකතුමනි ගරු කතානායක, ගරු විමල් විරංස මන්ත්‍රීතුමාට සවන් දුන්නා ඔබතුමා. අපි අද යොදාගත්ත තීරණයේ පක්ෂනායකයන් ඔක්කොම එකතු වෙලා ගත්ත තීරණයක් අනුව මේ අද දිනේ වැඩ කටයුතු යොදාගෙන තියෙන්නේ. ඔබතුමා හෝ මම හෝ කිරියල්ල මන්තුමා තනියම නෙමෙයි. ඒ නිසා මේ වැඩ කටයුතු කරගෙන යමු. ඔබතුමා කියන කාරණේ මේ ඉන්ධන අර්බුදය ගැන විජේසේකර ඇමතුමාට උත්තරයක් දෙන්න පුළුවන් පසුව. ගරු මන්ත්‍රීතුමල්ලා, අද අපි බාරගත්තු වැඩේ කරමු. ඊට පස්සේ වෙනම සාකච්ඡාවක් කරන්න ඕකට. අපි මේ ප්‍රශ්නෙට ගිහිල්ලා විමල් විරුවන්ස මැතිතුමා අපි මේ අද දවසේ කටයුතු අවසන් කරමු. ඒක කරමු. ආලි වරුණයි පස්සේ මෙතුමාලාට මේ ප්‍රශ්න අහන්න ඉඩ දෙමු. නැත්තම් මෙතන මේ ඇමතිවරු බලාගෙන ඉන්න උත්තර දෙන්න බලාගෙන මේ පක්ෂ නායක රැස්වීමේදී ගත්ත තීන්දුවක් මේක වෙනස් කරන්න හදන්න එපා. නෑ. දැන් මේ සේරෝ මන්ත්‍රීවරු නැගිටලා ඔක් කතා කරන්න ගියොත් අද ආයි වෙන මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. හරි. ඒ හින්දා අපි විවාදය වෙනම කරමු. ඔව් විමල් විරුවන්ස මැතිතුමාගේ තව එක මොනව හරි තියෙනවා විනාඩියක් ඇතුළත අහගන්න. ගරු කතානායකතුමනි. ඔව්. ගරු කතානායකතුමනි, මම පිළිගන්නවා ගරු දිනේෂ් කුණවර්ධන සභානායකතුමා කියපු දේ. පක්ෂ නායකයෝ රැස් වෙලා ගත්තු තීරණයකට අනුව තමයි මේ කලින් දීපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න අද සාකච්ඡාවට ගන්නෙ. මම ඒකට විරුද්ධ නැහැ. ඒක එහෙම කරගෙන යන්න මම බාධා කරන්න අදහස් කරන්නේ නැහැ. හැබැයි මේක දිහා බලන් ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ මොකද්ද කියලා මම අහන්නේ. ඇයි අපි ඒක ගැන සංවේදී නොවන්නේ? ඒ අසංවේදී පාර්ලිමේන්තුවක් කියලා පෙන්වන එකද අපේ වගකීම? දැන් අපි අහනවා පොල් ගහට නැගපු කාට මොකද උනේ, අරව මේව මේ මෙතන අහනවා. ඔහෙන් උත්තර දෙනවා. ඒක කරන්න. හැබැයි මේ කරුණාකරලා මට කියන්න, අපි ඔක්කොම එකට එකතු වෙලා එකමුතු වෙලා මේ තත්වයෙන් බේර ගන්න මොකද්ද කරන්නේ? ඒකට සියලු දෙනාම එකට කතා නොකර ඒකට සියලු දෙනාම එකගයි. අරවයි මේවයි අලබතල ගැන කතා කරා කියලා මොකද්ද තේරුම?